වරාය සම්බන්ධට වරාය සිද්ධිය පැති තුනකින් ඇති වෙච්ච ප්‍රශ්නයක් විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. එකක් තමයි වෘත්තීය සමිති වල එහෙම නැත්නම් කම්කරුවන්ගේ වැඩ වර්ජන ආයතන සම්බන්ධ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඊළඟට මාධ්‍යවේදීන්ගේ වාර්තා කිරීමේ ආයතන තොරතුරු ලබා ගැනීම සහ වාර්තා කිරීමේ ආයතන සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් වැඩ වර්ධනයකට එහා ගියපු කාරණා කීපයක් සම්බන්ධ ප්‍රශ්නයක් මේ කාරණය තුල මතුවලා තියෙනවා. ඉතින් මේවා මේ කාරණේ එහෙම විග්‍රහ කරනකොට දැන් සම්බන්ධවල වරාය දින ගණනාවක සිට කම්කරු සේවයෙන් ඉවත් වෙලා සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක කරනවා, ඒ වගේම වැඩ වර්ධනයක් ක්‍රියාත්මක කරනවා. මේ අයට වැඩ වර්ධන ආයතනය තියෙනවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ සම්බන්ධවල වරාය චීනයත් එක්ක මේ ආණ්ඩු අතර ගිවිසුමකට යනකොට තමගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙයි, ඒක නිරාකරණය කරන්න ඕනේ. එතකොට ඇත්තටම මේ අයට දැනට රැකියා සුරක්ෂිතභාවයක් තියෙනවද? මේ අයගේ දැනට රැකියා සුරක්ෂිතභාවයක් නැහැ. මොකද මේ අය ශ්‍රී ලංකා වරා අධිකාරියේ සේවකයෝ නෙමෙයි. වර්ජන ආයතන වෘත්ති සමිතියේ තියෙන කම්කරුවෝ මේක වෙනම කාරණයක්. මේ අය හැබැයි ශ්‍රී ලංකා වරා අධිකාරියේ කම්කරුවෝ නෙමෙයි. මේ අය අවුට්සෝස් කරලා තියෙනවා. කියන්නේ කොන්ත්‍රාත් පදනම මත සේවකයන් ලබා දෙන ආයතනයකින් වරායට සේවකයන් බඳවගෙන තියෙන සේවකයන් කොන්ත්‍රාත් පදනම මත අරගෙන වැඩ කරනවා. එයාට වැඩක් කියලා. සේවක 480ක් ඉන්නවා. මේගොල්ලෝගේ ආයතනය තමයි මාගම්පුර මහින්ද රාජපක්ෂ ප්‍රයිවට් ලිමිටඩ්. එතකොට මේකෙන් ඉතාලම පැහැදිලි මේක මේ මගේ එකක්වත් සුදර්ශනගේ එකක්වත් ගාමිණී වියන්ගුඩගේ එකක්වත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ප්‍රයිවට් ලිමිටඩ් මාගම්පුර. ඉතාල පැහැදිලිවම කියන මේක කාගේද කියලා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා මේ වරාය හදලා ඒකට ස්ථිර සේවකයෝ බඳව ගත්තා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. 2012 වරාය ආරම්භ වෙන්නේ 2012 2013 14 කියන වර්ෂ තුන තුලම මේ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත තමයි තමන් හදාගත් ආයතනයක් හරහා වරායට ආගෙනලා තියෙනවා. එයා යුදේට එනවා, හවසට යනවා. එයාට වැඩක් ගියවන්නේ නැහැ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් එක ගිවිසුමක්. අර ආයතනයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් ගෙවනවා. ඒ ආයතනයේ මුදලක් තියාගෙන එකෙන් කොටසක් සේවකයන්ට ගෙවනවා. මේක තමයි අවුට්සෝර්ස් සිස්ටම් එකේ සිද්ධිය. සාමාන්‍ය එක සේවක රුපියල් 5000ක් විතර ගෙව්වොත් මම මේ දර වශයෙන් කියන්නේ මෙතන ගන්න නෙමෙයි. රුපියල් 15000ක් 20000ක් විතර ආයතනයේ තියාගෙන තව 30000ක් විතර සේවකයන්ට ගෙවනවා. අවුට්සෝර්ස් කියන්නේ ශ්‍රමය සූරා කෑම. ඒක තමයි අපිට විරුද්ධ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා කරලා තියෙන අවුට්සෝර්ස් කිරීම කොන්ත්‍රාත් පදනම මත මේ ආයතන හදලා ඒ අයගේ මඩිතර කරගන්න, ඒ අයගේ සාක්කු තර කරගන්න කම්කරුව බිලි දීම. ශ්‍රමයට වටිනාකමක් දීලා නැහැ. වටිනාකමක් දුන්නා නම් මේක කරන්නේ නැහැ. අඩු ගන්න එයා වටිනාකමක් දෙන්න හිතුවා නම් පහුගිය අවුරුදු 3 ඇතුළත එයාට 2014 වත් මෙයා ස්ථිර කරන්න තිබුණා. එයා ඒක කරෙත් නැහැ. ඒක කරන්නේ නැතුව දැන් කියනවා මේ සේවකයෝ ස්ථිර කරන්න කියලා. මම දැක පෙරේද කියනවා පන්සලක හරි කොහේ හරි හුඟක් වෙලාවට පන්සල් වල ඉන්නේ මේ අපේ ආණ්ඩුවක් ආවත් මෙයා සම්පූර්ණ ස්ථිර කරනවා කියන්නේ. එයා පොද දැන් අපේ ආණ්ඩුවක් නේනම් තිබුණේ 2012 13 14 ඒක අපේ එකක් ඇයි? ඒගොල්ලෝගේ ආණ්ඩුවක් තමයි තිබුණේ. ඇයි එයා ස්ථිර නොකරේ? ඇයි එයා ශ්‍රී ලංකා වරා අධිකාරියට සේවකයන් බඳව නොගත්තේ? ඇයි එයා හම්බන්තොට පිටින් එක සේවකයක්වත් බඳව නොගත්තේ මේකට? සේරම හම්බන්තොට වරාය රැකියාවලට අයිතියක් නැද්ද මේ රටේ යාපනයේ දරුවන්ට? වරාය රැකියාවලට අයිතියක් නැද්ද මේ රටේ මේ කෑගල්ලේ දිස්ත්‍රික්කයේ දරුවන්ට, මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ට, හම්බන්තොට රටේ විතරද අයිතිය තියෙන්නේ? මේක ප්‍රශ්නයක් විදිහට තියෙනවා. තමන් කරපු ප්‍රශ්නය දැන් අර්බුදයක් බඩපත් වෙලා තියෙනවා. ඇති කරපු ප්‍රශ්නේ ඒක විසඳ ගන්න එයා එක එක විකාර දොඩවන තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. හැබැයි ඊළඟ ප්‍රශ්නේ මේ සේවකයෝ කොන්ත්‍රාත් පදනම මත වුණත් මේ අයට රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව අයිතිවාසිකමක් තියෙනවා. එයාට ඉල්ලන අයිතියක් තියෙනවා තමන්ගේ රැකියාව සුරක්ෂිත කරන්න. ස්ථිර කරන්න කියන. ඒ අයිතිය අපි කරුවා.
ආණ්ඩුවේ ඇමතිවරයාගේ සහ බලධාරීන්ගේ වගකීම.